හොඳගෙන අපි බලමු උපසීව සූත්‍රයේ. මං කියවාම කියන්න හොඳ අවධානයෙන් අහගෙන ඉන්න, එතකොට කියන්න පුළුවන්. ඒකෝ අහං සක්ක මහන්ත මොගං, අනිසිතෝ නෝ විසහාමිතාරින්තු, ආරම්මණං බ්‍රූහි සමන්ත චක්ඛු, යන්නිසිතෝ ඕඝමිමං තරෙයං. ඔන්න උපසීවහන පළවෙනි ප්‍රශ්නය. හරි ලස්සන කාරණාවක්. දැන් අපි කවුරුත් දන්නවා මේ අය ආකින්චඤ්ඤායතන දහම් විනයකට අනුව දැක්මක් සහිතව ප්‍රතිපදා හුරු කරන අය. ආකින්චඤ්ඤායතනයේ කියන කාරණාව එක. එතකොට එතන ඉඳලා තමයි, කියන්නේ මෙයාලා සත්‍යවාදී, මෙයාලා විමුක්තිකාමී, ඒ විමුක්තිකාමීත්වයත් එක්ක සත්‍යවාදී ස්වභාවයත් එක්ක ආකින්චඤ්ඤායතන කියන දැක්මක් තියෙනවා. ඒ දැක්මේක ජීවිතය ගත කරනවා. ඒ දැක්මේක විමුක්තියකට, ඒ සාන්ත විමුක්තියකට පත් වෙලා තියෙනවා. එතකොට ඒ පත් වුණාට යාලත්ත ඊට එහා දෙයක් තව ඕනකමක් තියෙනවා. අන්න ඒකයි විශේෂත්වය. එතකොට ඒ ඕනකමත් එක්ක යාලා නැවත මේ ප්‍රශ්න කරන්න එකත් එක්ක. මොන අහනවා බුදුරණවහන්සේගෙන්? සක්ක කියන්නේ සක්‍යාණෙනි. එතකොට අපි ඒක ගෞරවං ගෞරවාන්විතෝ අපි ඒක කියනවනම් ශාක්‍ය මුනිంద్రයාණෙනි. අහනවා අනිසිතෝ. ඔන්න බලන්නකො මේ කාරණා, මේ ප්‍රශ්නේ හරි ගැඹුරු. මේ කරුණ හෙන්නෙන් මේ අහන්නේ කවුද? ආකින්චඤ්ඤායතන ධර්ම විනයක් එක්ක ඒ ප්‍රතිපදාවක් අනුගමනය කරන විමුක්තිකාමී කෙනෙක්. ශාක්‍ය මුනිంద్రයාණෙනි ඇසුරු කිරීමක් නැතුව අනිසිතෝ. එතකොට දැන් උපසීව ඇසුරු කිරීමක් ඉන්නේ නැහැ. ඔන්න බලන්න, ඒ කියන්නේ උපසීවට එදිලා නැහැ ඇසුරු. නත්ති කිංචි නම්, නත්ති කිංචි බව දැක්මක් නම් තියෙන්නේ කුමක්ද ඇසුරු කරන්නේ? නෙන් නත්ති කිංචි බව දැක්මක් තියෙනවා නම් දැක්ම ලැබීම නෙමෙයි දැක්ම. නත්ති කිංචි බව දැක්මක් තියෙනවා නම් යෙදීමක ඇසුරු කිරීමක් නැහැ නේ. එතකොට ඔන්න අනිසිත ඇසුරු කිරීමක් නැතිව හුදකලා ඒකෝ හුදකලා වෙන්න අහං මම හුදකලා වෙන්න මම සාක්‍ය මුනිంద్రයාණෙනි. දැන් එතකොට කවුද මේ උපසීව ඇසුරු කිරීමක් නැතුව හුදකලා වෙන්නේ? එතකොට ඒ හුදකලාව කියලා කියන්නේ, දැන් අපට හුදකලාව කියනකොට කයෙන් වෙන්වනේ අපි බලන්නේ. දැන් මෙතන 16කුත් තියෙනවා, තවත් කට්ටිය ඉන්නවා, බුදුරණවහන්සේත් ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම බාවරි ළඟ ඉදදී ඒත් පිරිස ඉන්නවා. ඒතර හුදකලා නැහැ නේද? එතකොට නම් අර දැන් බද්දේක රත් සූත්‍රෙත් හුදකලාවක් තියෙනවානේ. එතකොට ඒ හුදකලාව වෙනම විග්‍රහයක්. දැන් මෙතන හුදකලාව කියන කාරණාව කතා කරන්නේ නිශ්චිත භාවයක් හැටියට නත්ති කිංචි භවයේදී යෙදීමක් නැත්තම් හුදකලා නැද්ද? හුදකල මොකක් එක්කද? මොකක් එක්කද උපසීවගේ දැක්මත් එක්ක එකතුලා තියෙන්නේ? කිසිම දැක්මක් එක්ක එකතු වෙලා නැහැ. එතකොට එහෙනම් ඒ දැක්මක් එක්ක එකතු නොවීම නත්ති කිංචි කියන කාරණාවත් එක්කන හුදකලා දිනනවා. එතකොට ශාක්‍ය මුනිంద్రයාණෙනි ඇසුරු කිරීමක් නැතුව හුදකලාව මම මහන්ත මොගම්. මහන්ත මොගම්, මහන්ත මොගම් කියන්නේ මහත් වූ සැඩපහර. ඕගේ මහන්ත මහත් වූ සැඩපහර, ලොකු සැඩපහර. තරණය කිරීමට මට නෝ විහසාමි තාරින්තු, මට තරණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. බලන්න දැන් මේ මේ මේකේ මේ කියන කාරණාවේ තියෙන ලස්සන, දැන් මේ උපසීව ඇසුරු කිරීමක් නැතුව හුදකලා ඉන්නවා. හැබැයි දන්නවා මහත් වූගෙන තරණය කරන්න බැරි වුණා. දැන් මෙවැනි ධර්ම විනයක් එක්ක, මෙවැනි අදහාරකයක් දැකීමක් එක්ක නිසිත බවකුත් නොයදෙන කල්හි ඊතර වීමක් නොවන බව තරම් දකින්න නුවණ. දැන් අපට මේ සාමාන්‍ය මොකක් හරි කාරණාවක් එක්ක එනකොට එතනදී මේ දැන් සක්මන් සරලව කිව්වොත් දැන් සක්කාය නිරෝධය ගැන මම කතා කරනවානේ. මම අර කිසරේ ඉදා සාකච්ඡාවේ පැහැදිලි කරේ සක්කාය කියන එක වැරදි, සක්කාය නිරෝධය හරි. දැන් අපි සක්කායට එන්න දෙන්නේ නැතුව සක්කාය නිරෝධයේ ඉන්න හදනවා. දැන් අපට ওই කාරණාව තුළ අපට දැන් ඒ ඒ දැක්ම තුළ යෙදීමේ සක්කායන් බව අපට හම්බ වෙන්නේ නැතුව අපට සතුටක් නැද්ද? දැන් අපි හැම වෙලෙම සක්කාය නිරෝධය කියන කාරණාවකට කැමැත්තක් තියෙනවා. මොකක් එක්කද මැන්නේ? සක්කාය කියන බවක් එක්ක සක්කාය නිරෝධ බවක් මැන්නේ. දැන් මේකෙක් අපට සතුටක් වෙන්න දෙයක් තියෙනවා. නමුත් අපට මෙතන දකින්න පුළුවන්කම ලැබුණේ නැහැ නේ.
හැඩ පහරක් එක ඉන්නවා කියලා. නැත්තම් ඇත්තක් නොදැකයි මේ ඉන්නේ කියලා දකින්න හම්බුනේ. නමුත් බලන්නකො මේ උපසීවත නිශ්චිත බවක් නැතිව වාසය කරන මට, හුදකලාවේ වාසය කරන මම මහත් වූගේ නම් මට තරණය කරන්න බැරි වුණා. ආරම්භණං බ්‍රුහි සමන්ත චක්කෝ යන් නිශ්චිතෝ ඕගමෙමන්තරෙය. ඊළඟට අහනවා සමන්ත චක්කෝ කියන්නේ හාත්පස ඇස්තැති උතුමයාන. හාත්පස ඇත්තර බලන්න මේ දෙන දැන් බුදුරණවහන්සේ ළඟට ආවට පස්සේ එන්නේ මම ඔයාලා මට ආමන්ත්‍රණය කරන සමන්ත චක්කෝ කියලා. මට හාත්පස ඇස් තියෙන කෙනෙක් කියලා මට ආමන්ත්‍රණ මම එහෙම කෙනෙක් ඈ. එහෙම කිව්වනේ. දැන් බලන්න මේ යමුව මම අර ඉදා දෝතක සූත්‍රය කතා කරද්දි පැහැදිලි කිව්වේ. මේ යමුව සමන්ත චක්කෝ කියන කාරණාව එන්නේ එයාලා තුලින් හාත්පස ඇස් තියෙන උතුමේ. එනම් කිසිවක් නොදකින කෙනෙක් නෙමෙයි. හාත්පස ඇස් තියෙන උතුමානේ යන් නිස්සිතෝ යමක් ඇසුරු කරගෙන ඕක මෙමන් තරෙය. මේ සැඩපහර තරණය කිරීමට ආරම්භණම් රෝහි. මට ආරම්භණයක් වදාරනසේක. දැන් මේකේ තව ටිකක් තේරුම් ගන්න අපි බලමු. දැන් මෙතනදී දැන් නිශ්චිත භාවයක් නැතුව වාසය කරන බවක් සහ සැඩපහර තරණය නොවන බවක් උපසීවට වැටහුණා. එතකොට මෙතන කියවෙනව නේද යම් කිසි වූ දැක්මක් එක්ක වාසය කරනවා. හැබැයි ඒක ඇත්ත. එයාට සත්‍යයක්. ඒ කියන්නේ වාසය කරන්නේ ඉදමෙව සත්‍යම් ගන්න හැටි. ඉදමෙව සත්‍යම් මෝගමඤ්ඤං කියන කාරණාවට යන්නේ නැහැ. එහෙම යනවා නම් එයාට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට ඒත් මහා අඩපාර තරණය කරන්න හම්බුන්නේ නැහැ කියලා. එතකොට මහා අඩපාර තරණය කරන්න හම්බුන්නේ නැහැ කියලා කිව්වෙම ඉදමෙව සත්‍යම් කියන කාරණාවට ගිහිල්ලා නැහැ. එතකොට එහෙනම් දැන් ඇත්තටම මේ සිද්ධිය ගත්තට පස්සේ අනිශ්චිත බවක් හම්බෙලා නේද? නත්ති කිංචියකත් එක අනිශ්චිත කියන නිර්වචනයක් හම්බෙනවා. අනිශ්චිත කියන ස්වභාවයට යමුණා නම් අනිශ්චිත කියන එකතු වෙන්නේ නැහැ කියන නිර්වචනයක් හම්බෙන්නේ නැහැ. දැන් එකතු වෙන්නේ නැති නිර්වචනයක් හුදකලාවින් මට තියෙනවා. දැන් මම එක මොහක්කත් එක්ක එකතු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් තමන්ට සක්කාය කියන පදනමක් ඉදිරියට තියෙනවා. තමන්ට කොටු වෙච්ච කාරණාව තමයි නත්ති කිංචී සියභාවයත් එක්ක නිශ්චිත නැහැ කියන එක. එතකොට මේ දැන් කිසිවක් නැහැ කියන කාරණාවක දැක්මක් ඉදෙන තැනදී තව ඉතින් එහාට යන්න උපරිම තව තියෙන නේව සංඥා සංඥාචින විතර. මෙහෙම තියේදී මෙහෙම තව ඉතින් එහාට කියන්නේ අවශ්‍යතාවයකුත් හොයද්දී ඊතර වෙන්න බැරි වුණේ ඇයි? මේ හොයන කරුණු සියල්ලක්ම යන්නේ තමන්ට කොටු වෙච්ච රාමුක තවත් අර්ථකථනයකටනේ. මොනවා හරි විග්‍රහයක් මම අර පැහැදිලි කරේ. සක්කාය වැරදි සක්කාය දෝදී හරි කියලා මේ ෆ්‍රේම් එක මේ කුලකේ ඔක්කොම ටික එකතු කරලා මේ සම්පූර්ණ ටික ඇත්තක් කියලා ලැබිලානේ. හැබැයි සක්කාය කියන කාරණාව වැරදි කියන බවක් ලැබෙන්නේ නැතුව සක්කාය සක්කායක් කියලා දකිනකොට සක්කාය නිරෝධයකට යමු වෙනවා නම් සක්කාය නිරෝධ බවක් ලැබුණොත් ඒක සක්කායනේ ආවා. අන්න එහෙනම් කිසිදු විදියකින් අපේ ආවේනික වූ ප්‍රේමයකට රාමුවට කොටු වෙන්නේ නැතුව සිදුවෙන දැක්මක් වෙන්නේ බාහිරට නැමීමෙන් විතරයි. බාහිරට අනුගත වීමෙන් හැරෙන්න, බාහිරට යමු වීමෙන් හැරෙන්න මොනම හරි විග්‍රහයක් එනවා නම් ඒ සියලු විග්‍රහ සක්කාට දාලා දැනෙනවා. සක්කාට දාලා. හැබැයි අපි හරි විග්‍රහය සක්කාය නිරෝධ කියන විග්‍රහය හරි සක්කාය කියන විග්‍රහය වැරදි කියලා මේ දෙකටම සක්කායට හම්බ වෙලා අපි සක්කාය නිරෝධය යන්න දගලන. හැබැයි කවදාවත් සක්කාය නිරෝධ වෙන්නේ නැහැ. ඇයි? එතන සම්පූර්ණයෙන් අපට ආවෙනික නිර්වචනයක් කැවිදෙන්නේ. එහෙනම් මේ අනුගත වීම තියෙන්නත ඕනේ. ඒක තමයි ප්‍රධානම කාරණා. ඒක නොවීම තමයි ඒක නොවෙන්නේ ඉතින් ඊට අදාළ ධර්ම විනයක් එක්ක කියන්නේ ඒ ධර්ම විනය තුනම නිතරම පැහැදිලි කරනවානේ. සද්ධා රුචි අනුස්රව ආකාර පරිත්‍යක්ක දිටිනිඥානකන්දි තියෙන්න බෑ. මේ කරුණු එක්ක යමකට අනු කියන සිදුවෙනවා නම් අනුගත වෙන්න ඕනේ. ඇයිද මේ කරුණු පහෙන්ම කියෙන්නේ මොකද්ද? සක්කායල දාල කොහොනේ? එහෙනම් මේ කරුණු පහට අදාළ විග්‍රහයක් එනවා නම් එතන සක්කාය දාල කොහොනේක් තියෙන්නේ? එහෙනම් ඒක සැබෑම ඊතරණ ප්‍රතිපදාව වෙන්නේ නැහැ. සක්කායකට අදාළ විග්‍රහයක් නොවන විදිහේ ධර්මයක් පෙන්නකොට ඒක තනිකරම ඇත්ත. ඒ තනිකරම ඇත්ත පෙන්නකොට දැන් අපි ගත්තොත් උපසීවර නත්තිකින්චි කියන කාරණාව දැක්මක් වෙනවා. නිසිත භාවයක් ඉදිලා නැහැ.
එතකොට නත්ති කිංචි කියන කාරණාවේ දැක්ම සහිත නිසිත භාවයක් නොයෙදෙන බවක් ලැබිලා තියෙනවානේ. එහෙනම් ඒ බව ඇත්ත. ඒ ඇත්ත සද්ධාරුත්‍යන සෝවාකාර පරිද්දක්ක දිටි නිඥානක් අන්ති කෝණ. එහෙනම් ඒ අදාළ ප්‍රතිපදාව කවදාවත් සක්කාණ්‍යෝදයක් වෙන්නේ නැහැ. දැන් මෙයාට ඔන්න ඉතර වෙන්නත් බැරි වුණා. ඊළඟට අහනවා දැන් මෙච්චර චින්තනයක් යොමු කරපු මේ උපසීව අහනවා හාත්පස ඇස් ඇති උතුමාණෙනි මට පැහැදිලි කරලා දෙන්න. යමක් ඇසුරු කරගෙන. දැන් යමක් ඇසුරු කරගන්නේ නැතුව දැක්මකට යන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම ජීවිතයේ සත්‍ය හොයනද ජීවිතයේ සත්‍ය හිමීමත් එක්ක දැක්මකට යන්න ලෝකයේ යෙදීමක් අවශ්‍ය වෙනවද නැද්ද? අවශ්‍ය වෙනවා. නැත්නම් මොකද දකින්නේ? දකින්න විදියන්නේ ජීවිතයේ දැක්මක් යන්නේ අනිවාර්යෙන් ලෝකයේ යෙදීමක් ඕන. එතකොට එහෙනම් යමක් ඇසුරු කරගන්න ඕන. අන්න ඒක තමයි අතිපට්ඨාන සූත්‍රයේ අත්ති කායෝතිවා 50 සතිපත්ත්‍යුප්පට්ඨිතාය. කයක් ඇදයි කියලා ගන්නවා කියලා පැහැදිලි කරනවා. යමක් ඇසුරු කරගෙන හෝ මේ ඕගය ඔන්න දැන් බලන්න මේ යමක් ඇසුරු කරගෙන මේ සැඩපහර තරණය කරන්න අන්න ඒ ආරම්භණයක් වදාරන්න කියනවා. මේ ඕගය බලන්න. එතකොට මේ ඕගයේ ඉමං ඕගම් මේ හැඩපහර. එතකොට දැන් හැඩපහරක් බවක් හම්බුණා. දැන් බලන්න සැඩපහරක් බවක් හම්බුණාට ඒ සැඩපහර සක්කායනෝදි දැක්මත් එක්ක නෙමෙයිනේ. තාම මේ ප්‍රශ්නේ නෑ. දැන් අපි දෝතක සූත්‍රයේ කතා කරද්දී හම්බුණානේ. එතන සැඩපහරක් කියලා හම්බුණා බුදුරණවහන්සේගෙන් ප්‍රශ්න කරගෙන යද්දී. එතකොට එහෙනම් දැක්මක් සහිතව. සක්කායනෝදි දැක්මක් සහිතව. දැන් මෙතන දැක්මක් සහිතව නෙමෙයි. හැබැයි දැක්මක් සහිත නොවුනට නත්ති කිංචි කියන කාරණාවේ ලැබගන්නේ නැතුව තවත් හොයන ගතියක් තියෙනවා. අන්න ඒකත් එක්ක යට සැඩපහරක් කියන එකක් හම්බෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ සැඩපහර තරණය කරන්න යමක් ඇසුරු කරගෙන ආරම්භණයක් වදාරන්න කියනවා. දැන් එතකොට මම නිතරම පැහැදිලි කරලා තියෙනවානේ කනවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ මොකද්ද? අහනවා කියන්නේ මොකද්ද? දැන් ආරම්භණයක් නේද මම පෙන්නන්නේ? කනවා, ඇවිදිනවා, නානවා, අහනවා, දකිනවා. දැන් ඔන්න ඔය කාරණා මුල් කරගෙන ඔය කාරණාව පාදක කරගෙන හොයන්න යමු වෙන්න කලින් පවා සත්‍යවාදී කෙනෙක් නම් ඇහිම මුල් කරගෙන ඇහිම තුලින් ගොඩනගෙන හැඩපහරක් නැද්ද? ඇහිම මුල් කරගෙන ඇහිම තුලින් ගොඩනගෙන හැඩපහරක් තියෙනවා. හෝගලගලන ඇහුනට පස්සේ ඇහිම එක හෝගලගලන් එනවා. ඊළඟට ඔය සියලුම සිද්ධි ගත්තාම ඒක මුල් කරගෙන හැඩපහරක් තියෙනවා. එතකොට මෙන්න මේක යමක් ඇසුරු කරගෙන හැඩපහර තරණය කරන්න. දැන් ඇසුරු කරගත්තාම අපි දකින්න කෝණිය අනුව ගත්තාම තරණය කරන්න බෑ. දැන් ඇසුරු කරනකොට හැඩපහර එන එකක් නෙවෙන්නේ. ඇසුරු කරාන හැඩපහර එනවා. හැබැයි ඇසුරු කර ගැනීම කියන කාරණාව අර්ථාන්විත වෙනවා නම් සත්‍යවාදී භවයේ උපරිමත්වයට යනවා නම් ඇසුරු කරගන්න යොමු වීමම ඇසුරුණු කර ගැනීම. නිවැරදිව යම කියන්නේ අපි ඇසුරු කරගන්නවා කියන කාරණාවටදී නිවැරදිව අපි ඒ කාරණා තේරුම් ගන්නවා කියන්නේ හරියට මේකත් එක්ක ඉන්නවා කියන්නේ. හරියට මේකත් එක්ක ඉන්නවා කියන කාරණාවේ අර්ථයම ඒකත් එක්ක ඉන්නවා කියන කාරණාව ඉදෙන්නේ තියෙනවා. මොකද හේතුව අපි ඒකත් එක්ක ඉන්නවා කියන කාරණාව අපි දාගන්නේ ඒකත් එක්ක ඉඳලා නෙමෙයි අපි සැඩපහට අහුවෙලා ටිකක් දාගන්න. ඇසීම කියන කාරණාව ඇසුරු කරන්න කිව්වොත් ඇසීම කියන කාරණාව අපට විග්‍රහයක් අපි තුලින් දානවනේ. දැන් ඇසීමද ඇසුරු කරේ අපි විග්‍රහයට ඇසුරු කරා. ඇසීම නෙමෙයි අපේ විග්‍රහය අපි දැම්මනේ. ඇසීමම ඇසුරු කරා නම් ඇසුරොත් ඇසුර විතරයි. අන්න ඇසීම ඇසුරු කිරීම. ඇසීමම ඇසුරු කරා නම් ඇසීමම හෙදෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් මම අර කිව්වේ කනවා කියන එක ඇසුරු කරා නම් අපි කන බවක් දාන්න බෑ. කනවා කියන එක හෙදෙන්නේ නැහැ. ඒ කනවා කියන බව හම්බුනේ කාටද? මට. දැන් කනවා කියන එක ඇසුරු කරේ කනවා කියන බව මම දාගත්තේකද? කනවා කියන බව මම දාගත්තේ. එතකොට මෙන්න මේකට ආරම්භණයක් කියලා දෙන්නේ කියලා. කියන්නේ අසුරු කරගෙන සැඩපහර තරණ. දැන් හරියට අසුරු කරොත් තියෙන හැඩපහර තරණ වෙනවනේ.
හරියට අසුරු කරගන්න නැතුව අපි අපේ අනබඩේට මේ මේ ප්‍රශ්නේ තුලින්ම අහලා තියෙන කාරණාවෙ බුදුරණවහන්සේ පෙන්වන්නේ විග්‍රහයේදී සක්කාය නිරෝධයට, ඒ කියන්නේ මෙහෙන් දෙයක් ඉන්නේ නැති වෙන්න ඕනේ. මෙහෙන් දෙයක් ඉන්නේ නැති වුණා නම්, යෙදෙන කාරණාවේ ඒ විදිහටම වුණා නම් ඒක විග්‍රහයක් වෙන්නේ නැහැ. ඇසීම දැකීම දැනීම නැත්තම් ඒ ඕනම කතාවක් විග්‍රහයක් වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? හිතට වෙනවා. අන්න ආරම්භණේ මොකද්ද ආරම්භණයක් වදාරන්න කියනවා. ඊළඟට වුණ බුදුරයන් වහන්සේ වදාරනවා මම කිව්වම කියන්නේ ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා නතිති නිස්සාය තරස්සු ඕඝං නතිති නිස්සාය තරස්සු ඕඝං කාමේ පහාය විරතෝ කතාහි තන්නක්ඛයන් නත්ත මබහාබි පස්සං තන්නක්ඛයන් නත්ත මබහාබි පස්සං ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මේ අය අවිඥායතනෙ ඉන්නේ දැන් ඇසුරු කරන්න කියලා යමක් කියනකොට ඒ කියන කාරණාව අගෝචර දෙයක් නක් ඇසුරු කරන්න පුළුවන් වේද බෑනේ ඇසුරු කරන්න කියන කාරණාව අගෝචර නම් ඒක වැඩක් නැහැ එහෙනම් අසුරු කළ යුතු කාරණාව කියව යුත්තේම ගෝචර භාවයක් එකමයි. ගෝචර භාවයෙන්ක කතා කරන්න බෑ. දැන් මේ උපසීවලාගේ ආකින්චඤ්ඤායතනේ රත්තිකින්චී කියන කාරණාව එක්ක නම් යෙදීමක් තියෙන්නේ. කතා කළ යුත්තේ ඒක එක්කමනේ. වෙන දෙයක් කතා කරන්න බෑ. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කළා සතිමා සතිමත්ව. සතිමත්ව දැන් බලන්න මම මෙහෙම කිව්වොත් දැන් මගේ කටහඬ ඇහෙනවා. ඇසීම කියන කාරණාව. ඒ ඇසීම ස්වාමීන් වහන්සේගේ කටහඬ කියන ඇත්ත ලැබිලා. ඒක ඇත්ත ලැබිලා. හැබැයි අපි මෙතෙන්ද යථාර්ථවාදීවම අපේ සංකල්ප වලින් තොරව ඒ ඇසීම ඇසුරු කරන්න ගත්තොත් සතිය පිහිටුවාද? යථාර්ථවාදීවම අපේ සංකල්ප වලින් තොරව ඒ ඇසීම ඇසුරු කරගත සත්‍යවාදීවම එතකොට ඒ ඇසුරු කිරීම තුලින් දැන් ඒක නතර කරන්නේ දැන් ඇසීම් බවක් හම්බ වෙයි ඇසීම් බවක් හම්බ වෙන්නේ අපි දාගත්ත කාරණාව එක්ක නේද දැන් එතකොට ආකින්චඤ්ඤායතනය කියන්නේ නත්ති චින්චි කියන ස්වභාවය. ඔන්න ඔය කාරණා දැන් මෙතෙන්ද මම කියපු කරාට ආදේශ කරගන්න. නත්ති චින්චි කියන ස්වභාවය ඇසීම කියන බව ගන්න. දැන් ඇසීම ඇසුරු කරනවා වගේ නත්ති චින්චි ඇසුරු කරනවා. නත්ති චින්චි කියන්නේ බවක්. ඇසීම කියන්නේ බවක්. ස්වාමීන් වහන්සේ කටහඬ ඇහෙනවා. ඇසුරු කිරීම කියන කාරණාව ස්වාමීන් වහන්සේ කටහඬ ඇසුරු කරන්න යනවා. දැන් මම කියව ඇසුරු කරන්න කියලා. සතිය පාදක කරගෙන තමන්ගේ කෝණයක විග්‍රහයක් නැතුව මෙතෙන් යමු වෙන. ඒ යෙදීමට. එතකොට තමන්ගේ කෝණයක් නැතුව යමුනොත් තීම ඇසීම කියන එකේ විග්‍රහය කතාව එදෙන්නේ නැහැ. එහෙනම් නත්තිකින්චි කියන කාරණාවට සතියමු කරලා අසුරු කරන්න යමුනොත් තීම නත්තිකින්චි බවක් එදෙන්නේ නැහැ. නත්තිකින්චි බවක් එදෙන්නේ නැහැ. අන්නර සූත් ජහනනිසේ අට්ඨක නගර ආදී දේශනාවල පැහැදිලි කරන්නේ යථාර්ථය දකිනකොට. ඒ කියන්නේ නත්තිකින්චි කියන ස්වභාවය ගෝචරත්වයේ විදෙනවා විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම. නත්තිකින්චි කියන ස්වභාවයේ ගෝචරත්වයේ ඒ ගෝචරත්වයේ තේරුම් ගන්න ලකුණු උනා තියෙනට ඕන. ඒ ස්වභාවය තේරුම් ගන්නවා කියන කාරණාව එකම යෙදීමක විදීමක් කියන දැක්මක් ඇති වෙනවා නම් අන්න ඒකena දකිනවා විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන කාරණාව දැන් අපට හම්බ වෙනවා විදීම විදීමක් නැතුව කෙනෙක් විඳින්නක් බව කෙනෙක් හඳුනා ගන්නක් බව හැබැයි විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන කාරණාව නම් දැකේ ඒ දැක්ම ස්වභාවයට කියනවා සංකතං ඊළඟට පටිසමුප්පන්න කය ධම්මං වය ධම්ම. එතනින් හැදයක් කියන්න පුළුවන්ද?
අන රහවද සූත්‍රය පැහැදිලි කරන්නේ දුක කියන කාරණාව විග්‍රහ කරනකොට සියල්ලක්ම දුකයි. සැප දුක, අදුක්කම සුඛ දුකයි. විග්‍රහය කොහොමද තියෙන්නේ? කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං. එතකොට එහෙනම් සැබෑවටම මිදීම, අඳුන ගැනීම, දැන ගැනීම, සකස් වීම කියන නිර්වචනේ අර්ථාන්විත වෙනවා නම් ඒ අර්ථාන්විත භාවයේ විදීමක් බව නෙමෙයි. හඳුන ගැනීමක්, දැන ගැනීමක්, සකස් වීමක් බව නෙමෙයි. අර්ථාන්විත වීම කියලා කියන්නේ අනිත්‍යය. සංකත පටිසමුප්පන්න එරවට මොකද වෙන්නේ? යෙදීම ආකින්චඤ්ඤායතනේ වෙලා නත්ති කිංචි වෙලා නත්ති කිංචි කියන කාරණාව විදීම දන ගැනීම සකස් වීම හඳුන ගැනීම කියන කාරණාවක් නම් ඒ කාරණාව ඒ විදිහටම දකින තැනදී ඒ බව මොකද වෙන්නේ? දැන් අපි උපමා ටික ගත්තොත් එහෙම මිරිගුව දීබ බෝලක් කෙසෙල් ලරටුව මායාව ඒ බව කතා කරනකොටම අන්න එහෙනම් ඒ ස්වභාවය මෙදින්නේ නෑ. ඒ කතාවම එදින්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? චිත්තම් පටිවාපීති. දැන් ඒකේ දිල නෑ. නත්ති කිංචි කියන බවේ දිල නෑ. එතකොට හැබැයි දැන් අපි යථාර්ථෙම දැක කල්පනා කරන ක්‍රමයකට යමුනහම අයින් වෙලා වෙන එක පිළ බැහැරනවා. මේ කාරණාව මේ ධර්ම විනයත් එක්ක වෙන එක යනවා නම් යන්න තියෙන්නේ නෙවසඤ්ඤා නාසඤ්ඤා එතනට. එතනින් පල්ලට යන්න ඉඩක් නැහැ. මොකද මේ අසාමාන්‍ය ධර්ම විනය. එතකොට එහෙනම් සත්‍විමත්ව සිහි ඇතිව ආකින්චඤ්ඤායතනම් පෙක්කමා. ආකින්චඤ්ඤායතනේ දකිමි. දැන් ආකින්චඤ්ඤායතනෙ යෙදෙමින් නෙමෙයි. ආකින්චඤ්ඤායතනෙ යෙදෙනවා නම් අනිශ්චිතයි කියලා බවකුත් හම්බ වෙනවා, නත්තිකින්ච කියන බවකුත් හම්බ වෙනවා. ආකින්චඤ්ඤායතනෙ දකිමින්. දැන් අර නිශ්චිතව ඉල්ලෝණ යම මේ බුදුරණස් ඒ කාරණාව මේ පෙන්නන්නේ. දැන් ඔන්න මම අර නිතරම කනවා හොයන්න. ඇවිදිනවා හොයන්න. ඇහෙනවා හොයන්න. ඇහෙනවා හොයන්නේ. ඇහෙනවා කියන එක දකින්න. හැබැයි ඇහෙනවා කියන කාරණාව අපේ විග්‍රහයකට යන්නේ නැතුව ඒක ඒ කරුණ එතකොට එහෙනම් නත්තිකින්චි කියන කාරණාව ආකින්චඤ්ඤායතනය කියන මෙන්න මේ කාරණාව සිහිමත්ව දකිනකොට මොකද වෙන්නේ? නත්ති නිසාය තරස්ස ඕගා. දැන් මෙහිම දකිනකොට සිහිවත් කිසිවක් නැත යන්න නිසාය. අන්න නත්ති ඉති ඒක නැතයි කියන කාරණාව නිසාය. ඒක ඇසුරු කරගෙන. දැන් ඇසුරු කරගත්තේ මොකද්ද? නත්ති කියන කාරණාවයි ඇසුරු කරගන්නේ. එතකොට මේ නැත යන්න ඇසුරු කරගෙන. නැත යන්න ඇසුරු කරගෙන කියලා කියන්නේ මම අර පැහැදිලි කළේ සද්දය කියන කාරණාව ඇසුරු කරගත්තා වගේ. නැත යන්න ඇසුරු කරගත්ත නැත කියන කාරණාව සතිමත්ව දකිනවා. මොකද වෙන්නේ? තරස්සෝග නැත යන්න ඇසුරු කරගෙන ඇති බවක් කියන ඇති බවක් ඇසුරු කර ඇති බවක් නැත කියන කාරණා ඇසුරු කරන සැඩපහර තරණය කරනවා. අන්න තරස්සෝග මෙන්න මේ සැඩපහර තරණය කරගෙන මොකද වෙන්නේ? කාමයේ පහය විරතෝ කතාහි. දැන් එතකොට දැන් වෙන දෙයකට යන්න පුළුවන් එහෙනම් කියලා හිතෙන්න පුළුවන්. වෙන පැත්තකට අහු වෙනවනේ. හැබැයි අර මුල ඉඳලාම තියෙන විග්‍රහ ඔක්කොම ටික කතා කරන්න වෙනවා. මොකද දැන් මේ දැක්ම පිළිබඳව කාමයේ ඉක්මවලා කාමයේ අතහැරලා ඒ විතරක් නෙමෙයි විරතෝ කතාහි 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 කියන්නේ කතං කති කියන්නේ කෙසේද කෙසේද අර මේක මොකක්ද කියන මේ හොයන ගතිය තියෙනවනේ. දැන් මෙයාට හොයන ගතිය තියෙනවනේ. මෙන්න මේ හොයන ගතිය දැන් බලන්නකෝ. ඥානයක් හැටියට විචිකිච්ඡා සංයෝජනයක් බවක් හම්බ වෙන්නේ නැහැ යමු යම නැති නිසා. හැබැයි ඒ වුණාට විචිකිච්ඡා සංයෝජනය ඉරිච්ච බව වැඩපිළිවෙලේ තියෙනවනේ. ඥානයක් වෙලා නැහැ වෙන පැත්තකට යමු යම නැති නිසා. එතකොට මෙන්න මේ කතාහි කියන නැත්නම් මේ මොකද්ද කෙසේද කියන මෙන්න මේ කාරණාව
ඒකෙනුත් වෙන් වෙනවා, වෙන් වෙලා විරතෝ ඒකෙනුත් වෙන්ව තන්නක්ඛයන් නත්තං අභිපස්සා. නත්තම අභිපස්සං කියන්නේ නත්තං න අත්තං අනත්තන්නේ න අත්තං. එතකොට න අත්තං අත්ත කියන එක නැතිව අභිපස්සං, අභිපස්සං කියලා කියන්නේ ඉතා හොඳින් දකින්න කියන එක. එතකොට තණ්හක්ඛයන්, තණ්හක්ඛයන් කියලා කියන්නේ මොකද්ද? තණ්හාව ෂේවීම. තණ්හාව ෂේවීම කියන කාරණාව දකින්න ඉතා හොඳින් දකින්න කියනවා කොහොමද? එතකොට දැන් ඔන්න කාමයන්ගෙන් වෙන් වෙලා කතාහි කියන කාරණාවෙන් වෙලා මේ තණ්හාව ෂේවීම. එතකොට තණ්හාව ෂේවීම කියලා කියනකොට කිසිදු විදිහකින් ලැබීමක් ඉස්මතු වෙන්නේ නැති එක. අභිපස්සම් මනාව දකින්න කියනවා. අත් කියලා කියන්නේ අල්වා ගැනීමක් නැත්නම් එකතු වීමක්, අල්වා ගැනීමක් න අත්නම් අල්වා ගැනීමක් නැතුව. අල්වා ගැනීමක් කියන එකක් නැතුව මනාව දකින්න කියනවා මොකද්ද? තණ්හකය. තණ්හාව ෂේවීම. දැන් හොඳට හිතන්න මේ කාරණාව. තණ්හාව ෂේවීම කියන බවක් අපට අර්ථානිත වුණා නම් මනාව අල්වා ගැනීම නැතුව දැක්කද? නෑනේ. තණ්හාව ෂේවීම කියන කාරණාවක් අපට අර්ථානිත වුණා නම්, එන අපට ලැබුණා නම් ඒ බව අල්ලගත්තනේ. දැන් අභිපස්ස වුණාද? මනාව දැක්කද? නෑ. අල්ලා ගැනීම නැතුව මනාව දැකීමක් වෙන්නේ නෑ. බුදුරණවහන්සේ පෙන්නන්නේ අන්නීම දකින්නවා කියන, දකින්න කියනවා. එතකොට එහෙනම් මොකද්ද දැන් මේ කිව්වේ? ආකින්චඤ්ඤායතනේ කියන කාරණාව සතිමත්ව ඒ කාරණාව දකිමින් නැත යන්න කියන කාරණාව ඇසුරු කරගෙන, කියන්නේ නැත යන්න කියලා කියන්නේ එතකොට නත්තිකින්ච කියන ඒ දැක්ම, ඒ දැක්ම ඇසුරු කරගෙන ඕකේ තරණය කරනවා කියන. ඊට පස්සේ කාමයේ අතහැරලා කෙසේද කියන කාරණාවෙන් ඉඳලා මේ තණ්හාව ෂේ කිරීම, අල්වා ගැනීමක් නැතුව ඉතා හොඳින් දකින්න කියන. ඉතින් මෙන්න මෙතන පෙන්වා දීලා තියෙනවා මොකද්ද? ආකින්චඤ්ඤායතනේ ඇත්ත. ආකින්චඤ්ඤායතනේ කියන කාරණාව විමුක්තත්වයක් ලැබීම. ආකින්චඤ්ඤායතන බවක් කියලා කියන්නේ නත්ති කිංචි කියන කාරණාව එක බලනකොට ඒ ඉන්න කෙනාට යෙදීමේදී එයාට විමුක්තත්වයක් ලැබීම. දැන් එතකොට ආකින්චඤ්ඤායතනය දැකද ආකින්චඤ්ඤායතන බව තුල වූ විමුක්තිය භුක්ති විඳනද? ආකින්චඤ්ඤායතනයේ බව තුල වූ විමුක්තිය භුක්ති විඳීමන්නේ. දැන් ආකින්චඤ්ඤායතනයේ දකින්නද නැත්තේ? ආකින්චඤ්ඤායතනයේ බව වූ විමුක්තිය භුක්ති විඳීම නෙමෙයි. ඒක දකින්නට ඕන. ඒක දකිනකොට ආකින්චඤ්ඤායතන බවක් කියන වූ නිර්වචනයක යෙදීමක් වූ සකායයට ඉඩන්නේ නැහැ නේ. එහෙනම් එතන අන්න සංකාය නිරෝධී අර්ථානිත වෙනවා. එතකොට මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. දැන් ඔය කාරණාව එයා යෙදිලා ඉන්න තැන එකම, ඒ යෙදීම එකම දැක්මකට යොමු කරලා ඒකම දැන් එයාට අවුද්දයක් කියන්න ඕනේ. හරි, ඕකම හොයන්න. ඒ කාරණාවම බලන්න. සත්‍යමත්ව ඒකම දකින්න. ඒ භවයේ ඉන්න කියන්නේ නැහැ. ඒ භව විමුක්තිය. ඒ භව විමුක්තියක් ලැබීම. ඒ භවයේ ඉන්න කියන්නේ නැහැ. ඒක මොකක්ද කියලා බලන්න. දැන් ඒක ඒක හොයන්න බෑනේ. ඒක ඇසුරු වෙන්නේ නැතුව. ඒක ඇසුරු කරගෙන තමයි ඒ කාරණාව හොයන්නේ. හතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන සියලු මනෝපස්තලා ඒක. සන්තං වූ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමිය අජ්ජත්තං කාමච්ඡන්දි පජානාති. ඔයවත් එතන කියන්නේ නැහැ. හරියට දැන් කාමච්ඡන්දේ එපා. නෑ නෑ, කාමච්ඡන්දේම. ආධ්‍යාත්මේ කාමච්ඡන්දේ යටි තනදි ආධ්‍යාත්මේ කාමච්ඡන්දේ ඇතයි පජානාති වෙනවා. ඇතයි පජානාති වීම කියන කාරණාව තුලදීම පජානාති නෙවෙන්නේ. ඒ කියන්නේ හොඳින්ම දකිනවා. හොඳින්ම දකිනකොට මගේ විග්‍රහයකට යන්න බෑ. මගේ විග්‍රහයකට යන්න නැත්නම් සක්කායකට ඉඩ නැහැ. සක්කායකට ඉඩක් නැත්නම් කාමච්ඡන්දේ කියන බවක් නැහැ. කතාව නැහැ. ඒතර අසංසං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මෙයජ්ජත්තං කාමච්ඡන්දි පජාන. දැන් කාමච්ඡන්ද කතාවෙදි නැහැ. යදාච අනුප්පන්නස්සන්න කාමච්ඡන්දේ ඉපදීම නිමි දැක්ම දැකීමේ සවහය විග්‍රහ කරනවා
අනික්මනෝ. එතකොට නම් නත්ති කිංචි කියන කාරණාවේ නිසිත භාවයේ කියනකොට යථාර්ථය දැකීම කියන තැන කිසිදු විදියකින් අපි පැත්තක් ඉන්නේ නැතුව අපේ කෝණයක් ඉන්නේ නැතුව ඒ කාරණාව ඒ විදිහටම දකිනකොට මොකද විමුක්ත බවක් හම්බ වෙන්නේ විමුක්තත්වයේ ඉඳීම. නත්ති කිංචි කියන අනිසිත භාවයක් එක්ක ඉන්නවා මම ඉන්නවා. අන්න ඒ කාරණාව ඒ සිද්ධිය බලන්න කියනවා. දැන් අපි ගත්තොත් මම නිතරම කියනවානේ ඇහැට පේන රූපය ඇහැට රූපයක් පෙනෙද්දී අපි රූපේ එක්ක ඉන්නවනේ. කනට සද්දයක් ඇහෙද්දී අපි සද්දේ එක්ක ඉන්නවා. දැන් හොඳට හිතලා බැලුවොත් එහෙම අපි රූපේ එක්ක හෝ සද්දේ එක්ක හෝ කතාවක් නැති වුණොත් අපේදී මොකෝ රූපය සද්දය ගන්ධය රසය පහස අරමුණු. දැන් අපේ ඉඳීම කතාව අර්ථවත් වෙලා නැහෙනි. එතකොට එහෙනම් අපට රූපය සද්දය ගන්ධය රසය පහස අරමුණ කියන කාරණාවේ ඇත්ත අපි දකින්න කියොත් එහෙම අපේ ඉඳීමක් කතා කරන්න පුළුවන් වෙන්නේ. අපේදීම කතා කරන්න බැයි නම් රූපේ සද්දේ ගන්ධේ රසේ පහස අරමුණ කියන විග්‍රහය කොහෙද? ඒ කතාව ඉඳ නැහැ නේද? ඒ රූපේ සද්දේ ගන්ධේ රසේ පහස කියන කාරණාව ධම්ම කියන කාරණාව කතාව ඉඳාවේ වං අර උපමාවක් කියන්නේ අපිම කූඩුව හදාගෙන අපි මේකට ගිහිල්ලා අපිම ලොක් කරලා අපිම අතුර විසික් කරලා අපිම අයින් වෙන හදනවනේ. දැන් රූපය සද්දේ ගන්ධේ රසේ පහස අරමුණ කියන ස්වභාවයක් බවක් කියලා අපට ආවේ අපටම ඒ බවක මැනීමක් ඇවිදilla කියලා. එතකොට අපට මේ බවක මැනීමක් ඇවිදilla හැබැයි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම මේ හය කියන කාරණාව තොරව සිද්ධිය මේ හයනේ. මම කොහොමත් එක නේද? හැබැයි මේ හය බවයි මට නේ. මම කොහෙකුත් මෙහෙ නෑ. මේ හය බවාවේ මට මේ කතාව හරි පරස්පරයි. දැන් අර උපමාවක් කිව්වේ අර කලින් වඳ කාන්තාවගේ දරුවෙක් නිරිගුවේ පිල්ල නානවා කියලා. ඔන්න වගේ කතාවක්. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණාව විග්‍රහයක් හැටියට වෙනුනේ මමත් එක්ක. ඒක තමයි අසුරු කරගෙන ඉන්නේ මමත් එක්ක. එතකොට මේ හය වෙන් වශයෙන් ගත්තහම මමෙත් කතාවනේ. මේවා ඒ ස්වභාව සිද්ධිනේ. මේ හය වෙනසෙන් ගත්තම මම කතාවනේ. හැබැයි මේ හය බවක් හාවේ මම කතාවෙක. එතකොට එහෙනම් මේ හය බවක ඇත්ත යමුණා නම් මම කතාවත් මේ හය කතාවත් කතාවේ දෙනවද? කතාවේ දෙන්නේ. ඔන්නෝකයි යථාර්ථය. මේ යථාර්ථය දකිනකොට ඉතින් මොකක් එක්ක ලෝකේ කොටු වෙන්නේද? කොටු වෙන්න ඉඩක් නැති වෙනවා. මොනද මේ කරුණු ටික තමයි ඉතින් බුදුරණවහන්සේ උපසීවට නත්‍යකින්ච කියන කාරණාව එක්ක පැහැදිලි කරන්නේ.